පුවත් ලදසනින් ගෙනෙන අපගේ YouTube channel ඔබව සාදරයෙන් පිළිගන්නවා. මෙන්න දැන් ලැබුණු තවත් උණුසුම් පුවතක්. දෛනිකව COVID ආසාදිතින් 2500 සීමාව සහ මරණ 90 සීමාව ඉක්මවා වාර්තා වෙමින් නැති පසුබිමක රටේ ඉදිරි චරි දෙකක කාලය ඉතා තීරණාත්මක බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ප්‍රකාශ කර සිටි. පවතින තත්ත්වයේ හමුවේ ආර්ථිකය ආරක්ෂා කරගනිමින් වෛරස ව්‍යාප්තිය පාලනය නොකරන්නේ නම් රටක් ලෙස දැඩි ව්‍යසනයකට මුහුණ දීමට සිදුවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ. පවතින තත්ත්වයේ හමුවේ රටක් වශයෙන් ඉදිරි දින 14ක කාලය තුළදී වෛරසයේ ව්‍යාප්තිය පාලනය කර ගැනීම ඉතා වැදගත් වේ. රෝගීන් වාර්තා වීම වැඩිවීම පාලනය නොකරගත හොත් සෞඛ්‍ය අංශවලට එම තත්ත්වය දරා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ වගේමයි නිසි තීරණ ගන්න ප්‍රමාද වෙන සෑම මොහොතකම රටේ ජීවිත කිහිපයක් කොවිඩ් නිසා අහිමි වෙනවා කියලා අමතක කරන්න හොඳ නැහැ යයිද ඔහු සඳහන් කර සිටියා. මේ අතර බිම් මට්ටමේ පවතින කොවිඩ් ව්‍යාප්තියේ සැබෑ තත්ත්වය ජාතික තලයට ගලා නොයෑම නිසා ජනතාවට වසංගතය ගැන තිබෙන බිය පහව ගොස් ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ප්‍රකාශ කර සිටී. පවතින ක්‍රමවේද අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය සහ වසංගත රෝග විද්‍යා ඒකකෙන් අපි ඉල්ලීමක් කරනවා රටේ බිම් මට්ටමේ තිබෙන කොවිඩ් ව්‍යාප්තිය සම්බන්ධයෙන් සැබෑ තතු මහ ජනතාවට දැනගන්න ඉඩ ලබා දෙන්න කියලා. පොදු මහජනතාව රටේ තිබෙන මෙම තත්ත්වය ගැන නිසි අවබෝධයක් කරගන්නේ නැහැ වගේම සෞඛ්‍ය සේවයේ දත්ත සම්බන්ධයෙන් ඔවුන් විශ්වාස නොකරන මට්ටමට පැමිණෙනවා. මේ නිසා විනිවිදභාවයකින් කටයුතු කිරීම ඉතා වැදගත් කියලා අපි බලධාරීන්ට මතක් කරලා දෙනවා යැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා තවදුරටත් කියා සිටියා. මෙවැනි උණුසුම් පුවත් ලදසනින් දැනගැනීම සඳහා අපගේ YouTube channel subscribe කර bell icon ක්‍රියාත්මක කරන්න.